ඉතින් අපිවත් එක්ක සාකච්ඡා වෙනවා 10 ශ්‍රේණියේ ත්‍රිකෝණයක කෝණ පාඩමට අදාළ ඉතාමත් වැදගත් ගැටලුවක් ඔබට දත්ත වශයෙන් මේ ගාන හම්බ වෙනෝ දූල පුතාලට BDC කෝණයයි BDC කෝණය සහ මේ කෝණයට CBD කෝණය සමාන බවත් ACB කෝණය සහ ABC කෝණ විශාලත්වයෙන් සමාන බවත් ඔබට ඔප්පු කිරීමේ කියනවා BDC කෝණය සහ BAC කෝණය අතර සම්බන්ධයක් ගන්න ඕන මම ඉස්සෙල්ලම ඔයාට BAC කෝණය සහ BDC සම්බන්ධය මයි දරුවනේ මං ගාන මෙහෙම ඉස්සෙල්ලා සාධනය පියවර ලියුමකින් තොරව ඔයාගේ මනසට මෙහෙම ඇතුල් වෙන්න මං ඔයාට මනසට මලික මං මෙහෙම කියන්නම් පුතේ මේක BDC නේද මේ කෝණේ BDC මයි පුතාල මේක BDC ලිව්වම තේරුණා නම් ඕකේ පාරක් දාන්න දරුවෝ තේරුණා නම් මේ කෝණේ මං BDC කියලා ලිව්වා මම මෙතන BDC කියලා ලිව්වා ඒක තේරුණු කට්ටිය සියලුම දරුවන් ඕකේ කියවන්න සියලුම දරුවන්ට කියනවා මෙතන මං BDC කියලා ලිව්වා අන්න ඒක තේරුණා නම් ඕකේ කරන්න BDC මම එතකොට මයි දුවේ පුතේ CBD ගාවල් ලියනවා BDC කියලා දැන් දරුවෝ දන්නවා මම පස්සේ මේව ලස්සන ලියන්නම් CBD කෝණයක් කවුද CBD කෝණයක් CBD ට BDC සමාන හින්දා මම CBD ගාවල් ලියනවා BDC කියලා හරි ඒකත් තේරුණා නම් ඕකේ පාරක් කියවන්න ඒකත් තේරුණා නම් ඒකත් තේරුණු දූල පුතා ලෝකේ පාරක් කියවන්න ඒකත් තේරුණා මම කරේ පුතේ දුවේ මම මේ ගානේ කරේ පැටියෝ මෙන්න මේ CBD ගාවත් BDC ම දැම්මා ඇයි මේ දෙක සමානයි දැන් එතකොට නිමේෂා තේරුණේ නෑ අහගන්න පුතේ මේක BDC කියනෝ නේද ඉතින් මයි දරුවන්ට කියනවා CBD කෝණයයි CBD කෝණයයි BDC කෝණය සමානයි කියලා ඉමාල් දත්තයක් දෙනවා පුතේ BDC කෝණයට CBD කෝණය සමානයි කියලා මේ ගානේ දත්තයක් වශයෙන් ඔබට දෙනවා දූල පුතාලට BDC කෝණයට CBD කෝණය සමානයි කියලා එහෙමනම් දුවේ පුතේ CBD කෝණයට BDC කෝණය සමාන හින්දා මම CBD ගාවත් BDC කියලාම දාගන්නවා එතකොට අපි ඔයත් එක්ක ගිය සතියේ ලස්සන ප්‍රමේයක් සාකච්ඡා කරනවා 9 ශ්‍රේණියේ උගත් ප්‍රමේයක් සාධනීය සහිතව අපි ඉගෙන ගත්තා ලාස්ට් වීක් ගිය සතියේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ මයි දරුවෝ දැන් මම මෙතන ලිව්වොත් මගේ පුතේ මේක BDC නම් මේක BDC නම් මෙතන 2යි BDC කියලා ඔබ පිළිගන්නව නම් ඕකේ දෙන්න 2යි BDC බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුව ඒකත් පිළිගන්න පුංචියුම් ඉන්නවනම් මයි පන්තිය තුල මගේ පන්තිය තුල ඉන්නවනම් ඒක පිළිගන්න අපේ පුංචියුම් මම මෙතන 2යි BDC ලියනවා පිළිගන්නවද ඔයාලා ඕකේ කරන්න පිළිගන්නවද දැන් නම් ඔන්න ගාන තේරෙනවා දැන් මේක 2යි BDC නම් පුතේ දුවේ මයි පැටවුන්ට කියනවා ACB කෝණයයි ABC කෝණයයි සමානයි කියනවනේ ACB කෝණයට ABC කෝණය සමානයි නම් දූල පුතාලා මම මෙතනත් ලියනවා 2යි BDC කියලා ඔතනත් 2යි BDC ලියනවා පිළිගන්නවද ඔයාලා දැන් දරුවන්ට දූල පුතාලට කියන්නේ ACB කෝණයට ABC කෝණය සමානයි නම් මෙයා 2යි BDC කියලා ගත්තොත් පුතේ දුවේ
මෙයක් කවුද 2BDC දැන් මං දරුවන්ට මෙහෙම වගන්තියක් ලිව්වොත් පුතාලා දුවලා බලන්න පැටියෝ මෙන්න BAC කෝණයයි BAC කෝණය එකතු කිරීම එතකොට පුතේ ACB එකතු කිරීම ABC මට දූලා පුතාලා කියන්න මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතුව 180යි කියලා සර් ලිව්වොත් මයි පැටව පිළිගන්නවද මයි පැටව පිළිගන්නවද කියන්න මම මේ කෝණ තුනේ එකතු 180 ලියනවා පිළිගන්නවද ආ පිළිගන්නවා දැන් එතකොට BAC පැටියෝ පුතේ දුවේ ACB කියලා කියන්නේ ACB කියලා කියන්නේ දෙවාරයක් BDC ABC කියන්නේ දෙවාරයක් BDC හරි 180යි ඒකත් පිළිගන්නවද මම ලසින්දුගෙන් අහන්නේ ACB කියන්නේ 2BDC ABC කියන්නේ 2BDC එතකොට 2BDC 2BDC 4BDC ඍෂිනී BAC ACB ABC මේ කෝණ තුනේ එකතුව 180යි මේ කෝණ තුනේ එකතුව 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එතකොට BAC උත්තරේ ඉන්නවනේ මම ACB ගාවට දාගත්තා 2BDC ABC ගාවටත් දාගත්තා 2BDC එහෙනම් එනවා BAC එකතු කිරීම 4BDC සමානයි 180යි උක්ත කළා තියෙන ගානේ BDC නේ මම මේ ගාන ක්‍රමවත්සාධනය කරනවා මේ ගාන ක්‍රමවත්සාධනයක් කරනවා පුතේ ආන්ින්ද මම මේ ඉස්සෙල්ල කියන්නේ වාගේ තර්කණය එහෙනම් 4BDC සමාන වෙනවා 180 අඩු කිරීම BAC ට දැන් අපි BDC උක්ත ගන්නවා මුළු ගානම 4ෙන් බෙදනවා දැන් BDC සමානයි 180ට 4 ඒවා 45යි අරක BAC බෙදීම 4 දැන් මොකද කියන්නේ මලික දැන් මොකද කියන්නේ දැන් මොකද කියන්නේ නියමටම තේරුණා හරි එහෙනම් දුවේ පුතේ ඔයාලා මේ රූපේ ඇඳලා කමන්නේ වෙලාව ගියට අවුලක් නැහැ මට වෙලාව ප්‍රශ්නයක් නැහැ මොකද කාලයත් එක්ක ගොඩනඟන කරන්නේ නැහැ අපි මේ හරි පුතේ ඔයාලා ගාන ලස්සන ලියා ගන්න මේ ක්‍රමෙන් ලියා රස්ටි ඔබ චැට් එකක් දාපන් ගාන තේරුණාද කියලා නෑ නෑ කලින් ගාන දිගයි තා එහෙම අපි හදනවා ඒ කලින් මොඩල් එකෙන් ගාන හදනවා පුතේ මේ ඇවිල්ලා දරුවාට ගාන පැහැදිලි කිරීම අශේන් මතකයි මේ ඇවිල්ලා දරුවට ගාන පැහැදිලි කරා ඒක කරේ අපි කලින් මොඩල් එකෙන් ගාන හදනවා මෙහෙම ලකුණු හම්බෙන්නේ නැහැ ඔයාට BAC සමානයි x කියලා අරන් හදන්න පුළුවන් පුතේ. ඔව් BAC සමානයි x කියලා අරන් ගාන හදන්න පුළුවන් අවුලක් නැහැ. බෑ පුතේ මෙහෙම විභාගය ලියන්න බෑ. ඔයාලා exam ලියද්දි මේ සියලු ඒවා හේතු සහිතව ලියන්න ඕනේ. ඇයි මෙතන 2BDC උනේ? ඇයි මෙතන BDC උනේ? මේව ලියන්න ඕන.
ප්‍රත්‍යක්ෂ භාවිතා කරමින් ඔබ කරන ලද ඔප්පු කිරීම ලියන්න ඕන එක්සෑම් එකේදී මේක දැනට ලියා ගන්න දැනට මේක ලියා ගන්න ඔව් මෙහෙම ගනන් එක්සෑම් වෙනවා දැනට මේක ලියා ගන්න මේක ලියාගෙන ඕකේ පාරක් එවන්න මං ඊට පස්සේ අර විදියෙන් ආයෙත් කියා දෙන්නම් ඉතින් ආයි පාරක් ගන්නවා දිනවනේ එක ගාන තුන් පාරක් වද්දවන්න එක ගාන තුන් පාරක් වද්දවනවා එක ගාන තුන් පාරක් වද්දවන්න දරුවෝ ලියා ගන්න නෑ ප්‍රබෝධි රයිට් රණුදි අද ඔයා ක්ලාස් එකේ නැද්ද රණුදි රණුදි ක්ලාස් එකේ නැද්ද ඉන්නව නේද හරි මයි පුතේදුවේ ඔන්න සර් ගාන ආයෙත් කියා දෙනවා දැන් බලන්නකෝ මෙහෙමත් ගණන් කියා දෙන නේද මෙච්චර මහන්සියලා ඉතින් ඇයි පැටව වැඩ කරන්නේ නැත්තේ ආයෙත් කියා දෙනවා පුතේ හරි රණුදි සෝරි මම ආයෙත් ගාන කියා දෙනවා ආයෙත් දැන් ඉස්සෙල්ල වගේ ආයෙත් කියා දෙනවා දැන් ඔන්න බලන්න සර් ලියන ඒවා සර් මෙහෙම ලියනවා මේක ලියන් ඉවරයි නේද ලියන් ඉවරයි සර් මෙහෙම ලියනවා ඉවර නැත්නම් ඉවර නැහැ කියලා දාන්න තාම මේක ලියන දරුවෝ ඉන්නවද ලියාගන්න 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 අද නිමේෂා නිමේෂ නැහැ අද එස්ටි එස්ටි නිමේෂ නැහැ අද හරි පුතේ අන්තිමේ කරේද ඔක්කොම හතරෙන් බෙදන් ගියා මෙයා හතරෙන් බෙදුවා මෙයා හතරෙන් බෙදුවා මෙයා හතරෙන් බෙදුවා සමීකරණයක් බෙදද්දී සෑම පදයක්ම බෙදන් යන්න ඕන සෑම පදයක්ම බෙදන් යන්න ඕන වැලිහෙරි පුංචි වුණේ මල්මි දෙව්මි ප්‍රමේෂි අපේ කොල්ල සහන් රයිට් පුතේ ප්‍රකාශනයේ කාරුත් හතරෙන් බෙදුවා මෙන්ද දැන් දූල පුතාලා බලන්න ඔන්න සර් මෙහෙම ආයෙත් කියා දෙනවා ආයෙත් කියනවා ආයෙත් 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 කියනවා පුතේ ආයෙත් ආයෙත් කියනවා ඔන්න පැටියෝ මම ඉස්සෙල්ලම ලියනවා ACB ට සම්බන්ධේ ඔන්න මම ලියනවා සාධනේ කියලා ලියලා බලන්න සාධනේ කියලා ලියලා ACB සමානයි කියලා ලියනවා බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර ඒ කියන්නේ BDC එකතු කිරීම CBD ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ දුල්මි නවෝද්‍යා මතකයි ගමේ උන් බාහිර කෝණය සමානයි බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුව සම්මුඛ කෝණ එකතුව හරි දැන් දූල පුතාලා ඔයා දන්නවා මයි පැටවුන්ට දෙනවා CBD රීප්ලේස් කරන්න පුළුවන් CBD කිව්වත් එකයි BDC කිව්වත් එකයි කියලා මේ දෙන්නේ BDC කිව්වත් එකයි CBD කිව්වත් එකයි CBD ට BDC කියලා කියනවා ඔයයි BDC අන්න අපි CBD ටත් BDC කියනවා මයි පුතේ එහෙම කියද්දි හේතුව ලියන්න ඕන CBD සමානයි
BDC බව දී ඇත බව දී ඇත දැන් BDC 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 දෙකයි B D C එනං එනවා ACB කෝණය හරි මෙතෙන්ටම මං ගණගෙනව දැන් දැන් පැටියෝ මේක දෙකයි BDC නම් ඔයා දන්නවා අපි ලියනවා දැන් ACB බලන්න ACB එකතු කිරීම නමුත් කියලා ගම්මු නමුත් ACB නැත්නම් තවද හොඳයි දැන් තවද එමිනීමට හොඳයි නමුත් තරකයක් නැහනේ තවද ACB එකතු කිරීම ABC එකතු කිරීම BAC 180යි හේතුව ත්‍රිකෝණයක කෝණ ත්‍රිකෝණයක කෝණ හරි දැන් පැටවු දන්නවා ACB කියලා කියන්නේ බලන්න ABC කියන්නේත් ABC කියන්නේත් ACB ම තමයි මේ ABC replace කරන්න පුළුවන් ABC replace කරන්න පුළුවන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ACB එකෙන් අන්න සිංහල වචනේ පැන්නා ACB ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ABC ගෙන් අන්න පුතේ ACB ABC ප්‍රතිස්ථාපනය කරනවා කාගෙන්ද ABC ගාවට දානවා ACB BAC 180යි හේතුව ලියනවා ACB සමානයි ABC බව ACB සමානයි ABC බව දී ඇත දැන් ACB 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 සමානයි සමිදෝ ACB ACB සමානයි දෙකයි ACB ධන BAC 180යි හරි දැන් එහෙනම් ඔවා ලියනවා පුතේ මෙන්නම දෙකයි ACB දෙකයි ACB එකතු කිරීම sorry ඔවා දන්නවා හරි ගාන මෙතෙන්ටත් ලියාගන්න බෝඩ් එකේ පල්හලියෝ පේන්නේ නැහැ ඔයාලට ගාන මෙතෙන්ටත් ලියාගන්න ගාන මෙතෙන්ටත් ලියාගන්න ඔයාලා අරුණිසුරු ඒ අශේන් කියනවා අනේ සර් අපිට ඔච්චර නම් කවදාවත් බෑ 10 පන්තියේදී බය වෙන්න එපා ඒ කොලේ උන් ලිව්වෙත් නෑ පුතේ දැන් මේ පන්තියේ කොලේ කට්ටිය සෙට්ලා ඉන්නවා කට්ටියක් ළමයි පහක් හයක් ඉන්න උන් හැදුවේ නෑ කවුරුවත් බය වෙන්න එපා හරිද මේක ඇවිල්ලා 10 ඔයාලා බය වෙන්න එපා හරි හරි ලිව්ව කට්ටිය කමන්නේ දැන් මේක පැහැදිලි නැත්නම් අයි ලියා ගන්න නේ පුතේ බය වෙන්න එපා අපි ටික ටික යන් ඉස්සරහට මේ ගාන ඇත්තටම මේ මගේ මාසික ඇගීමට දාපු ගානක් පුතියා ගන්න ඔයාලට දෙන්න තිබුණු මාසික ඇගීමට මේ ගාන දාලා තිබුණා right ලේසියෙන් ලියන්න බෑ පුතේ මේක ලියවෙන්න ඕන මේ ටිකම ලියවෙන්න ඕන. ඔව්. ඔයාලගේ අර මං ගිය සතියේ සවුන්දුදේ දාන්න තිබුණු මාසික ගීමට මේ ටික මං දාලා තිබුණ මේ ගාන දාලා තිබුණ සම්පූර්ණයෙන්ම. right
राइट पुते तेरना दे राइट टेन ना चमी दू लियांगी वराई दे मेडिकल मेडिकल लियांगी वराई दे देवमी आमाश पुते रख गाली आगे बायवेन ने पा अबे गमे सेट्टे को बलन्न अरे अबे सुशांत सर की ज्ञाति वरी है मैसेज या दान ने मने नहीं ओ देवमुनी देवमुनी इन्ने वा दुल्मिले इन्ने वने इधर සිතුමිණි නැද්ද සිතුමිණි සිතුමිණි රයිට් हरि पुते देंग एहनां आगांड ओयाला मेतन अपि लियनो आहांगिंड ओव वशेन आहांगिंड पुते देंग मंग लियनो मेहम देंग बलन ओयाला देंग ओयाला दन्नवा मेंड बीएसी मां रूप में कहूंगा बीएसी देवार या अपि गत्ता ACB कियन्ने देखाई BDC ने मम ACB गावड़ दानवा ACB कियला कियन्ने देखाई BDC वलट ACB गावड़ दानवा देखाई BDC समान देखा मेतियन देखाई ACB कियला कियन्ने देखाई BDC पुते देखाई ACB ने तियन्ने देखाई ACB ACB कियला कियन्ने देखाई BDC ट धन BAC 180 मेंड अपी मे मेकमई मे पल्ल्या लियंगिए मेकमई ACB कियन्ने ACB कियला कियन्ने देखाई BDC ट देवराज देखा हतराई हतराई BDC धन BAC समानाई एकसी असुवाई देंगपी वालट BDC उक्त करना BDC एना मुतुली पहान्या पुते ACB ACB देखा ACB है ना सर इस तरह देखा दे में ACB ACB देखाई ACB ACB कियन्ने ACB ACB देखाई ACB तिम्मंग देवारयक मेतियन्ने ACB मेतियन्ने ACB समानाई BDC मुकद्दे ACB कियन्ने मेतियन्ने ACB कियला कियन्ने देखाई BDC ट हलो देवारयक मुतुनी ओके का देन देवारे आप एसीबी कियला कियन्ने एसीबी कियला कियन्ने देखाई बीडीसी वलट हरे एना हतराई बीडीसी बीएसी उक्त करना बीएसी उक्त करना एकसी या सूवेल अडू करने का उधर वाट सॉरी उक्त इलाके ने बीडीसी हतराई बीडीसी समान आई एकसीय असू अडुकिरीम बीएसी दें मुलु समीकरण में हतरें बजेना क्या पुना
එනවා එනවා BDC සමානයි 184/45යි හරි මෙන්න BDC සමානයි 45 අඩු කිරීම BAC බෙදීම 4 BDC සමානයි 45 අඩු කිරීම BAC බෙදීම 4යි මෙන්න මේ ආකාරයට මේ ගාන ඔප්පු කිරීම සිදු වෙනවා